සුබදවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වෙන විට ලංකාවට COVID-19 එහෙම නැත්නම් මේ කොරෝනා කියන වෛරසය ව්‍යාප්ත වීම, එහෙම නැත්නම් මේක වර්ධනය වීම, එහෙම නැත්නම් දිනෙන් දින ශීඝ්‍ර ලෙස වර්ධනය වීම කියන එක අපිට අහන්නට දක්ින ලැබෙන කාරණාවක්. ඒක නිසා කොයිතරම් දැනුවත් කිරීම සිදු කරත්, කොතරම් මහජනතාවට මේ පිළිබඳව අවධානය සහ අවබෝධය දෙන්න උත්සාහ කරත්, යම් යම් කාරණාවන් නිසා ඒක සාර්ථක කර ගැනීමට මාගේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ වෙන විට. ඒක නිසා ලංකාව තුළ ව්‍යාප්ත වෙන මේ කොරෝනා වෛරසය, එහෙම නැත්නම් COVID-19 කියන මේ ආසාදනය වළක්වා ගැනීම, ඒක පාලනය කර ගැනීම ඔබ සතු සෑම කෙනෙක්ගේම යුතුකමක් සහ වගකීමක් වෙනවා. ඉතින් ඉතින් අපි ආදරයෙන් මතක් කර සිටිනවා, ඒ වගේම විවිධ ජනමාධ්‍යයන් ඔස්සේ මේ සම්බන්ධයෙන් විවිධ පණිවිඩ ලබලා දෙනවා, දැනුවත් කිරීම කරගෙන යනවා මේ වෙන විට. ඒ වගේම විවිධ වැඩසටහන් සිදු කරනවා. මම හිතන්නේ සියලු ජනමාධ්‍යයන් තුළ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් දැනුවත් කරගෙන යනවා, දැනුවත් කිරීම සිදු කරනවා. ඒ සියල්ලක්ම සිදු කරද්දී අද දිනෙදිත් අපිට බොහෝ සෙයින් දුරකථන ඇමතුම් ආවා. දුරකථන ඇමතුම් ලැබුණා, කවුරුත් මේ සම්බන්ධයෙන් තැකීමක් කරන්නේ නැහැ, වගකීමක් ගන්නෙ නැහැ කියන කතන්දරේ. ඔබ පිළිබඳව හොයනවට වඩා, සිතනවට වඩා, ඔබ සිතන්නට ඔබේ පවුලේ අසල්වාසීන්, පවුලේ පිරිස අසල්වාසීන්, ඥාතිවරු, හිතමිත්‍රයන් පිළිබඳව හිතා මතා හෝ මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉතාම ආදරෙන් ඉල්ලා සිටින. ඉතින් මේ කාල පරාසය නිකම්ම ගත කරන්න නැතුව ඔබේ දුවදරුවන්ට උගන්වන්න, දුවදරුවන්ට කියලා දෙන්නට, දුවදරුවන්ට යම් කිසි දෙයකට පොතේ පතේ දැනුම ලබලා දෙනවා වගේම ඔබට පුළුවන්කම තිබුණා ඔබගේ දුවදරුවන්ට පොතේ පතේ ඇති වටිනාකම, පුංගිදර වලට වැඩ කරගන්නේ කොහොමද, ඊළඟට පිරිසිදු කරගන්නේ කොහොමද, මේවත් ජීවිතේ කියලා දිය යුතු කාරණාවන් විදිහට අපි සලකනවා. ඉතින් ඒවත් ඔබට පුළුවන්කම තියෙනවා මේ වගේ දවස්වලදී ඒ දරුවන්ට කියලා දෙන්න. ඉතින් ප්‍රායෝගිකව කොහොමද දෛනික ජීවිතේ කටයුතු කරගන්නේ කියන කතන්දරය කියලා දෙන්න පුළුවන්. මොකද තරංකාරී අධ්‍යාපන රටාවක ළමයි නියැලිලා ඉන්න නිසා ළමයිට ඒවා පිළිබඳව දැනුවත් කිරීම, ළමයිට ඒ පිළිබඳව කියලා දීම, පැහැදිලි කර දීම ඉතාම වැදගත් කියලා අපි හිතනවා, කල්පනා කරනවා. ඔබට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ නිවසේ රැඳී සිටින විට ඔබට පුළුවන්කම තියෙනවා වත්ත පිටිය සුද්ධ කරගන්න, හේවත් නැත්නම් මේ පැලයක් බැලයක් හිටවන්න. මොකද ඉස්සරහට අපිට සමහර වෙලාවට ඩෙංගු කාරකයන් වැළඳෙන්න පුළුවන්, ඩෙංගු වගේ ආපහු ආසාදන තත්ත්වයකට යන්න පුළුවන්. ඩෙංගු මර්ධනය, එහෙම නැත්නම් ඩෙංගු ආසාදන තත්ත්වයකට පත් වුත් ඒකත් බරපතල ප්‍රශ්නයක් වෙන නිසා මේ සියල්ලම පදනම් කරගෙන ඔබ නිවස තුළ රැඳී සිටගෙන මේ ක්‍රියාවලියෙන් සිද්ධ කරන්න කියන කාරණාවත් මතක් කරගෙන, ඉතින් අපිට ගොඩක් දුර කතා නැඹුතුන් වල විවිධ පණිවිඩවට මේ ක්‍රියාවන් වල නිරත වෙලා සිටින්නේ සමාජයේ ඉතාම සීමිත ප්‍රමාණයක්. ගොඩක් දෙනෙක් මේ සඳහා සහයෝගය දක්වන, මේ සඳහා මැදිහත් වෙලා ඉන්න, මේ සඳහා ක්‍රියාකාරී වෙන. ඉතින් හරියට අතලොස්සක් කරන මේ නොහික්මුණු, එහෙම නැත්නම් නොගලපෙන ක්‍රියාව නිසා සමහර වෙලාවට සමස්ත සමාජයක්ම, සමස්ත පිරිසක්ම මේ සඳහා ආසාදිත්‍ය තත්ත්වයට අමාරුවේ වැටෙන්න පුළුවන්කම දෙන. ඒක නිසා ඔබට සමාජය පාලනය කරගන්න හැකියාවක් තියෙන වගේ ඔබට යුතුකමක් තියෙනවා. එසේ ෆ්‍රංචු ගැසේ සිටන කණ්ඩායම් ගැසේ ඔවුන්ට තරය අවවාද කරන්න, ඒ ෆ්‍රංචු ගැසෙන් එපා, මේ වගේ කණ්ඩායම් ගැහිලින් එපා, මෙන්න මේකේ රෝගී තත්ත්වයේ තියෙන ආසාදන තත්ත්වය මේකයි, මේකේ තියෙන බරපතල තත්ත්වය මේකයි කියලා ඔබට පුළුවන් නම් ඔබට පැහැදිලි කරලා දෙන්න කියලා දෙන්න. එතකොට ඒ මිනිස්සු ඒ පිළිබඳව අවධානය යොමු කරලා එයින් ආරක්ෂා වීමට අවධානය යොමු කරයි. සමහර වෙලාවට එහෙම පැහැදිලි කරන්න ගියාට පස්සේ ගැටුම් ඇති වෙන ස්වරූපයන් තමයි ඒ වගේ අවස්ථාවන් වලදී ඔබට පුළුවන් ළඟමැති පොලිස් ස්ථානයට හෝ 119 එහෙම නැත්නම් 119 කියන දුරකථන අංකයට ඔබට පුළුවන්කම තිබුණා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්න. නැතිනම් අපිට කතා කරන්න, අපිට තොරතුරු ලබා දෙන්න, අපි අවශ්‍ය කරන පැහැදිලි කිරීම සහ අවශ්‍ය කරන තොරතුරු අදාළ ස්ථානවලට ලබා දීම සිදු කරන්නත් අපි නිරතුරුව සූදානම් ඉස්සරහ. ඒ කාරණාවක් මතක් කරන ගමන් ඔබ මේ කාලපරාසය තුළ වඩාත් සැලකිලිමත්ව, වඩාත් ප්‍රයෝජනවත් විදිහට ගත කරන්නට අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒ නිසා නිරතුරුව එහෙ මේ සංචාරය කරන්නට, රංජු ගැසීම් සිදු කරන්නට, කණ්ඩායම් වශයෙන් සිටීමට වගේ සිටින්නේ නැතුව ඔබ ආරක්ෂා වන වගේම අනිත් පිරිසත් ආරක්ෂා කර ගැනීම ඔබගේ යුතුකමක් වන. ඒ නිසා සියලු දෙනාට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරන්න කියලා දෙන්න, ඒ කාරණා වටහලා දෙන්න. ඒ සියල්ලත් ක්‍රියා කිරීම සහ ඒ වගකීමත් ඔබ සියලු දෙනාටම පැවරනවා කියන කාරණාව තියාගන්න ඕනේ. මොකද ආසාදන තත්ත්වය යම් කිසි හේතුවක් නිසා එක පුජ්‍ය දෙකට වලඳුනොත් ඒක සමස්ත සමාජයට ව්‍යාප්ත
ඉතාම දින කීපයක් තමයි සුළු මොහොතක් තමයි ගත වෙන්නේ. ඒක නිසා ඒ කාරණාවන් පිළිබඳව ඔබ සිතන්න ඔබේ යුතුකමක් සවන් කීමක් විදිහට රංජු ගැසී සිටිනවා නම් කණ්ඩායම් ගැසී සිටිනවා නම් පුජ්‍යලම් ඔවුන්ට තරයේ අවවාද කරන්න, එහෙම නැතුරුත් ඔවුන් නීතියේ රැහැනට හසු කරලා දෙන්න, ඒකත් ඔබේ යුතුකමක් සවන් කීමක් වෙනවා. මේ වගේ ආසාදිත තත්ත්ව මේ වගේ බරපතල තත්ත්වයක් උදා වෙලා තියදී යම් කිසි කණ්ඩායමක් ඔවුන් සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔවුන් පිළිබඳව නොසිතා තැකීමක් නොකර කණ්ඩායම් ගැසී සිටිනවා ඔබට පුළුවන්කම තිබුණා ආරක්ෂක අංශවලට කතා කරන්න, අපිට කතා කරන්න, මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරන්න. අපි සූදානම් සිටිනවා ඔවුන්ට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ගයන් ගන්න. ශ්‍රී ලංකා පොලිසිය නිරතුරුවම මේ සම්බන්ධ විශේෂ අවධානය දෙන්න, ඔවුන්ට තොරතුරු ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔවුන්ට තොරතුරු දුන් සැනින් නොවුන් ඒ අදාළ පිරිස සම්බන්ධයෙන් කටයුතු කිරීම කරගෙන යනවා. ඉතින් ඔවුනුත් ඔවුන්ගේ ජීවිතය පිළිබඳව තැකීමක් සහ ඔවුන් පිළිබඳව මේ ආසාදන තත්ත්වය පිළිබඳව වැඩි තැකීමකින් තොරව ඉතින් ඔවුනුත් ජීවිතයේ ලොකු වගකීමක් බරපතලකමක් ජීවිතයට අරගෙන තමයි මේ ක්‍රියාවන් වල නිරත වෙන්නේ. ඒ නිසා ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න ඕන මේ සමස්ත සමාජයේම කැළඹීමට ලක් කරන්නේ ඉතාම අල්ප කීප දෙනෙක්ගේ ඉතාමතා කරන ක්‍රියාවන් නිසා. ඒක නිසා ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට ඔබට යුතුකමක් සහ වගකීමක් තියෙනවා. මේ සම්බන්ධයෙන් මොනවා හරි තියෙනවා නම් ලංමැති පොලිස් ස්ථානයට 119 කියන දුරකථන අංකයට දැනුවත් කරන්න පුළුවන්. පණිවිඩය ලබා දෙන්න අවශ්‍ය කරන නීතිමය පියවර පොලිසිය හරහා ගන්නවා කියන කතන්දරය ආදරෙන් මතක් කරන්නට කැමැතියි ඔබ හැම